පරිසරයේ පන්තිය ආයිබෝවන් ආදරණීය පුංචි දුවේ පුතේ පුංචි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ DP Kids නාලිකාවේ දෙක ශ්‍රේණිය පරිසරයේ විෂය සමග ඔන්න අපි අද සූදානම් පුතේ අලුත් පාඩමක් පටන් ගන්න අපි දැන් පාඩම් 9ක් ඉගෙනගෙන ඉවරයි අපි අද සූදානම් වෙන්නේ 10වෙනි පාඩම පටන් ගන්න දන්නවද පුතේ අපි ඉගෙන ගන්න හැම පාඩමක්ම අපේ ජීවිතේට ගොඩාක් වැදගත් ඒ පාඩම් වලින් කියන දේවල් ඔයාලගේ ජීවිතේට හුඟක් වටිනවා අද පාඩම ගැන පුංචි දුවල පුතාලා දන්නවද කියන්න පුළුවන්ද අපි අද මොනවද ඉගෙන ගන්න කියලා පන්ටිත් කල්පනා කරනවා පුංචි පැටව ටිකත් කල්පනා කරනවා පුංචි දුවේ පුතේ අපි උදේම නැගිටිනවානේ හොඳ ළමයි වගේ උදේම නැගිටලා දත් මැදලා මූණ සෝදලා උදේම යනවා ඉස්කෝලේට ගිහිල්ලා ඉවර වෙලා පන්තියේ වැඩ ටිකත් හොඳට කරනවා ඉස්කෝලේ ඉවරුනාම හොඳ ළමෙක් වගේ ගෙදර එනවා ගෙදර ඇවිල්ලා නාලා ඉවර වෙලා ඉස්කෝලේ දුන්නු ගෙදර වැඩ ටික අපි කරනවා කාලා බීලා අපි නිදා ගන්නවා ඔන්න පුතේ අපි ගෙදරදී අපි කරන දේවල් දවසකට ඉතින් මේ හැමදේම කරන්න අපි හොඳට ජීවත් වෙන්න ඕනේ බණ්ඩි අපි යහපත් වෙ ඉන්න ඕනේ ඒ හින්දා තමයි අපේ යහපැවැත්ම වෙනුවෙන් අපිට මේ දේවල් උගන්වන්නේ බණ්ඩි 10වෙනි පාඩමට නම දීලා තියෙන්නේ මොකද්ද දන්නවද මේ බලන්නකෝ අපේ යහපැවැත්ම අපේ යහපැවැත්ම කියන්නේ පුතේ අපිට හොඳට ඉන්න ඉගෙන ගන්න නිරෝගීව ඉන්න අපි මොනවද කරන්න ඕනේ කියලා ඉතින් මයි පුංචි පුතේ දුවේ අපි හොඳට ඉන්න ඉගෙන ගන්න අපිට මොනවද ඕන වෙන්නේ පන්ටි කල්පනා කරලා කියන්න පුංචි පුතේ ඔයත් කියන්නකෝ අපිට ඉගෙන ගන්න මොනවද ඕනේ ආ පන්ති කාමරයක් ඕනේ අපිට ගුරුතුමෙක් ඉන්න ඕනේ ගුරුතුමියක් ඉන්න ඕනේ ආ මෙන්න බන්ටි කියනවා අපිට පොත් ඕනේ කියලා කොහොම හොඳයි බන්ටි අපිට ඉගෙන ගන්න අපිට පොත් ඕනේ හැබැයි පුතේ දන්නවද අපි පොත් වලට අනිවාර්යෙන්ම ආදරය කරන්න ඕනේ අපි පොත් කියන්නේ අපිට ගොඩාක් දැනුම දෙන ඉතාමත්ම වටිනා කියන දෙයක් ඉතින් අපි මුලින්ම ඉගෙන ගමු අපේ පොත් මේසේ කොහොමද තියාගන්න ඕනේ පිළිවෙලට තියාගන්නේ කොහොමද කියලා ඔන්න පුංචි පුතේ දුවේ ඔයත් යන්නකෝ ඔයාගේ පොත් මේසේ ගාවට වාට වෙනම පොත් මේසයක් තියනවා නේද ඔයාගේ පොත් ටික ලස්සනට පිළිවෙලට තියන්න අම්මා උදව් කරනවා ඔයත් ඒවා ඒ විදිහටම තියාගන්නවා බන්ටි ඔයත් යන්නකෝ ඔයාගේ පොත් මේසේ ගාවට මේ අපේ පුංචි පැටව උනම් ගියා බන්ටි බලන්නකෝ ඔව් ඔව් බන්ටිගේ පොත් මේසේ ගාවට තමයි මම යන්න කියන්නේ මේ බලන්නකෝ පුතේ මොකක් හරි හොරයක් තියෙනවා මෙයාට යන්න බැරි ආ ඒක තමයි මේ බලන්නකෝ යන්න බෑ කිව්වේ මෙන්න මේ හේතුව හින්දා බන්ටි අපේ මේ පුංචි පැටව ටික ඇස් දෙක වහගත්ත බන්ටි වගේම ඇයි මොකද බලන්නකෝ ඔයාගේ පොත් මේසේ දැක්කම මෙයාලට දුක හිතුණා අපි කිව්වා අපි පොත් වලට ආදරය කරන්න ඕනේ කියලා පුතේ අපි පොත් පිළිවෙලට තියා ගන්න ඕනේ කිව්වා අන්න බලන්න පුතේ දැන් තමයි පොත් මේසේ පිය දාන්නේ ඒ තරම් පොත් මේසේ දූවිලි පොත් මේසේ පිය දැම්මා බලන්නකෝ ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද එකම જાතියේ පොත් එකම තැනකින් අහුරන්න ඕනේ. පේනවනේ අපේ බන්ටි කරන වැඩේ. පොත් පිය දාන්න ඕනේ. පිරිසුදුව තියා ගන්න ඕනේ පොත්. ඔන්න දැන් පිරිසුදු කරු පොත් පිළිවෙලට තියන්න හදන්නේ. බලමු කොහොමද කියලා. බලන්නකෝ. පුංචි ඔයාලත් පුතේ ඔය විදියට තමා කරන්න ඕනේ. අපේ පොත් මේසේ අපි අනිවාර්යෙන්ම හොඳට පිරිසුදු කරලා තියෙන්න ඕනේ
පොත්වල දූවිලි ගෑවෙන්න කුණු ගෑවෙන්න තියන්න එපා. පිටකවර දාලා නැති පොත් තියනවා නම් අපි ඒවට අනිවාර්යයෙන්ම පිටකවර දාන්න ඕනේ. පොත් පෙරලද්දී අපේ අතින් පොත්වල අග නැමිලා තියනවා නම් පිටුවල අපි ඒව දිගෑරලා තමයි ඊළඟ පිටුවට අපි යන්න ඕනේ. පේනව නේද අපේ බන්ටි කරන වැඩේ? එයා පොත් පිරිසිදු කළා, මේසෙත් පිය දැම්මා. දැන් එකම જાතියේ පොත් එක ළඟින් තියනවා. පොඩි පොත් එක ළඟින්, ලොකු පොත් එක තැනකින් තියලා තමයි පුතේ අපේ මේසය අස් කරගන්න ඕනේ. ඇයි දන්නවද? අපිට මෙහෙම කරාම ලැබෙන වාසි ගොඩක් තියෙනවා. බන්ටි ඔයත් දැන් අහගන්නකෝ. දැන් ලොකු පොත් ටික ඔයා එතනින් තිබ්බා. කතන්දර පොත් ටික එක තැනකින් තිබ්බා. ලියන පොත් ටික අපි එක තැනකින් තියෙනවා. අපිට අවශ්‍ය වෙලාවට බන්ටි අපිට ඕනේ පොත ඉක්මනට අපිට හොයාගන්න පුළුවන්. ඒ හින්දා හොඳ දරුව ටික මේ අපේ බන්ටි වගේ දැන් ඔන්න අද ඉඳලා පිරිසිදුව පිළිවෙලට තියාගන්නවා බන්ටි. ඔයත් පුරුදු වෙන්න ඕනේ ඔයාගේ පොත් මේසේ ලස්සනට පිරිසිදුව තියාගන්න. බන්ටි ඔයාගේ පොත් මේසෙන් ඔයා කැමති පොතක් ගන්න බලන්න. ඔන්න අපේ බන්ටි පොතක් ගත්තා. බන්ටි ඉස්සරට ඇවිල්ලා අපේ මේ පුංචි පැටවුන්ට පෙන්වන්න ඔය පොත. ආ බලන්නකො පුතේ. පොතට පිටකවරයක් දාලා. ඉතාමත්ම හොඳ ලක්ෂණයක් පුතේ ඒක. ඇයි දන්නවද? අපේ පොත ආරක්ෂා කරගන්න පුළුවන් පළවෙනි හොඳම ක්‍රමේ තමයි මේ අපේ බන්ටි වගේ පොතට පිටකවරයක් දාන්න ඕනේ. එතකොට බන්ටි ඔය පොතේ තියෙන විදිය දැක්කාම නම් මට තේරෙනවා පොත හොඳට භාවිතා කරනවා කියලා. පොතේ අග කෙළවරවල් පිටුවල නැවිලා නැහැ. ඕකේ පැන්සල් වලින් පෑන් වලින් මොනවාරි ඇඳලා තියෙනවද බන්ටි? බලන්න පෙරලා. ඒවත් නැල්ලු. එහෙනම් පුතේ මේ විදියට ලස්සන පොත් අපි දකිනවා. සමහරලාට අපි දකිනවා නේද? අපේ සමහර පොත් මේ වගේ ලස්සනට නැහැ. පිටු ඉරිලා, පිටකවර නැහැ, පොත පොඩි වෙලා, කුණු ගෑවිලා අපි දකිනවා. එහෙම වෙන්න හේතු මොනවද කියලා දන්නවද පුතේ? මේ බලන්නකෝ. මොනවද හේතු? මේ තින් අපි ලියන පොත් බලන්නකෝ, මේවා පිටකවරයක් දාලා නැහැ. පොත කඩෙන් ගත්තු විදියටම තියෙනවා. ඔයාලා ඉස්කෝලේට යන පළවෙනි දවසේ එක වසර, දෙක වසර, තුන වසරට අපි යද්දී මුලින්ම හොඳට පිටකවර දාලා ලස්සනට ඉස්කෝලේට අරයි යනවා. හැබැයි ඒ පොත ඉවරුනහම අපි මොකද කරන්නේ? සමහර අපේ මේ පුංචි පැටව කඩෙන් ගත්ත පොත එහෙමම අරන් එනවා. පිටකවරයක් දාන්නෙවත් නැහැ. එතකොට පුතේ අපේ පොතේ ලස්සන නැහැ. පොතේ කුණු ගෑවෙනවා. එනිසා පුරුදු වෙන්න ඕනේ පොතට පිටකවරයක් දාන්න. තව මොනවද හේතු? මේ බලන්නකෝ. පොත අරන් විසික් කරනවා. එතකොට මොකද වෙන්නේ බන්ටි පොත? දැන් ඔය පොත විසික් කළොත් මොකද වෙන්නේ බන්ටි? ආ බන්ටි විසික් කරන්න කැමති නැහැ. පුංචි ඔයාලත් පොත් වලට ආදරේ කරන්න ඕනේ පුතේ. මෙන්න මේම නම් කවදාක්වත් පොත් විසික් කරන්න එපා. එක තැනක ඉඳලා තව තැනකට පොතක් දාන්න එපා. අපි එතෙන්ට ගිහිල්ලා පොත තියන්න ඕනේ. බැරි වෙලාවත් අපේ අතින් පොතක් වැටුනොත් අපි මොකද කරන්නේ බන්ටි? අපේ පුංචි පැටවුත් කරනවා ඒක. පොතට වැඳලා තමයි අපි පොත අතට ගන්නෙ. එහෙම පුරුදු වෙන්න ඕනේ. තව එකක් බලන්න පුතේ. මේ මොකද කරන්නේ? කේන්ති ගිහිල්ලා පොත හයියෙන් පොළවේ ගහනවා. මේ බලන්න මේ සුරට තමයි මේ යාළුව ගහන්නේ. පුතේ පොතක් කියන්නේ පුතේ අපේ හදවත වගේ අපිට දැනුම ලබා ගන්න පුළුවන් ඉතාමත්ම හොඳ දෙයක්. ඉතින් පුතේ කවදාක්වත් මේ වගේ පොත් පොලේ ගහන්න එපා. මේම ගැව්වාම පිටු ගැලවෙනවා, පොත කැඩෙනවා, පිටු ඉරෙනවා. ඒක හින්දා අපි කවදාක්වත් මේ වගේ නම් කරන්න එපා. අපේ බන්ටි වගේ පුංචි ඔයාලත් පොත්වලට ආදරේ කරන්න ඕනේ. මේ බලන්න පුතේ පොතේ මොකද කරලා තියෙන්නේ කියලා. පේනවද මොනවද ලියලා තියෙන්නේ කියලා? හොයන්නත් බෑ. හැබැයි කුරුටු බලි ගාලා මට නම් හොයන්න පුළුවන් රතු පාටින් බෝල ඇඳලා තියෙනවා,
කොළපාටින් මලක් ඇඳලා තියෙනවා නිල් පාටින් කොටුවක් ඇඳලා තියෙනවා එකම පොතේ පිටු දෙකේ මේ විදිහට ඇඳලා බන්ටි ඔයාලත් එහෙම කරනවද නෑ පුංචි පුතේ දුවේ ඔයාලත් මෙහෙමනම් කරන්න එපා අපේ පොතට අපි අපේ පණ වගේ ආදරය කරන්න ඕනේ ඔයාලත් සමහර වෙලාවට මේ වගේ වැඩ කරනවා නම් අදින් පස්සේ එහෙම කරන්න එපා අපි පොත්වලට ආදරය කරන්න ඕනේ පුතේ පොත්වලට අපේ පණ වගේම ආදරය කරන්න ඕනේ එතකොට තමයි අපි ඒවා කියවලා ඒවෙන් කරන වැඩ අපිට හැමදාම මතක හිටින්නේ එහෙනම්මයි පුංචි පුතේ දුවේ අපි දැන් ඉගෙන ගත්ත පොත් මේසේ පිළිවෙලට තියාගන්න විදිය පොත්වලට අපි ආදරය කරන්න ඕනේ කොහොමද අපි පොත්වලට කරන්න හොඳ නැති දේවල් මොනවද කියලා බන්ටි අපි දැන් මේ පාඩමෙන් පුංචි ප්‍රශ්න වගේක් අහන්න හදන්නේ පුංචි පුතේ ඔයාලත් ලෑස්ති වෙන්න ඕනේ අපිත් එක්ක මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔන්න පුංචි දුවේ පුතේ මම ප්‍රශ්න කිහිපයක් අහන්න හදන්නේ පළවෙනි ප්‍රශ්නේ ඔන්න අපි පොත්වලට ආදරය කළ යුතුය හරිද පුතේ මේක වැරදීද බන්ටි කියන්න බලන්න මේ උත්තරේ හරිද ආ කොළපාඩු උත්තරේ බොහොම හොඳයි බන්ටි ඇත්ත තමයි අපි පොත්වලට ආදරය කරන්න ඕනේ පුංචි පුතේ දුවේ ඔයාලත් එහෙම තමයි පුරුදු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම දෙවෙනි ප්‍රශ්නේ පුතේ පොත්වලට පිටකවර දැමීම අත්‍යවශ්‍යම නොවේ මේ උත්තරේ හරිද වැරදිද රතු පාට උත්තරේ මොකද්ද පුතේ වැරදි කියන එක ඔව් පුතේ අපේ පොත්වලට අපි පිටකවර අනිවාර්යයෙන්ම දාන්න ඕනේ මං අර බන්ටිගේ පොතක් අරගෙනත් පින්නුවේ තුන්වෙනි ප්‍රශ්නේ අපි එදිනෙදා ජීවිතයේදී පිළිවෙලට හා පිරිසිදුව වැඩ කිරීමට පුරුදු විය යුතුය මේ ප්‍රශ්නේ උත්තරේ හරිද වැරදිද අපි පිරිසිදුවත් ඉන්න ඕනලු පිළිවෙලටත් ඉන්න ඕනලු අපි එහෙම තමයි ඉන්න ඕනේ කියලා තමයි කියන්නේ මේ උත්තරේ බන්ටි හරිද වැරදිද හරි බොහොම හොඳයි අපි අනිවාර්යයෙන්ම පිරිසිදුව පිළිවෙලට ඉන්න පුරුදු වෙන්න ඕනේ පුතේ බොහොම හොඳයි බන්ටි ඔයා මේ පාඩම හොඳට අහගෙන ඉඳලා තියෙනවා මේ අපේ පුංචි පැටවුන් උනොත් උත්තර තුන හරියටම කිව්වා. මේ පුතේ අපි අද ඉගෙන ගත්තා අපේ පොත් මේසේ අපි කොහොමද පිරිසිදුව පිළිවෙලට තියාගන්න කියලා. ඒ වගේම තමයි අපි පොත්වලට කොහොමද ආදරය කරන්න ඕනේ. පොත් ලස්සනට තියාගන්න ඕනේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඉතින් පොත් අපි විනාශ කරන්නේ නැතුව අපි කොහොමද භාවිත කරන්න ඕනේ කියලා ඉගෙන ගත්තා. එහෙනම් මගේ පුංචි දුවේ පුතේ අපේ යහපැවැත්ම පාඩමේ තවත් කොටසකින් අපි නැවත හමු වෙමු. එතකල් මගේ පුංචි දුවල පුතාලා සිරුම් දෙනාට ආයුබෝවන්.